Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arehato samma sambuddhassa. Namo tassa bhagavato arehato samma sambuddhassa. Namo tassa bhagavato arehato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Pinnat swaminhasilagi nasarai. Adadavasit api sutra panti. සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්න තමයි අපි දැන් මේ සූදානමේ සිටින්නේ. එතකොට අපි මේ වෙනකොට ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය තුන පොත් වහන්සේගේ සූත්‍ර දේශනාව. එතකොට අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා ඒ තුන පොත් වහන්සේගේ සූත්‍ර දේශනා 50ක් ඉගෙනගෙන අවසන් කරලා තියෙනවා. එතකොට දැන් ඉගෙන ගන්නේ මේ දෙවෙනි පණ්ණාසකේ. ඒ කියන්නේ දෙවෙනි සූත්‍ර 50යි පළවෙනි වර්ගයේ ඒ වර්ගය කියන්නේ නීවරණ වර්ගය කියලා. එතකොට නීවරණ වර්ගයේ සූත්‍ර තුනක් අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට නීවරණ වර්ගයේ හතරවෙනි සූත්‍රය තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපි මේ නීවරණ වර්ගයේ ස්ථාවත්ම වටිනා දේශනා කීපයක් ඉගෙනගෙන තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නීවරණ ගැන කියපු ලස්සන ප්‍රකාශයක් අපි මතක තියාගත්ත පෞගේ දවස්වල. ඒ තමයි මහණෙනි සිතේ දියුණු අවුරාගෙන සිටින නීවරණ වලට කියන නන් ටිකක් සිතේ දියුණු අවුරාගෙන සිටින සිතේ දියුණුවට බාධා පමුණවන ඒ වගේම සිත මැඩගෙන සිටින ප්‍රඥාව දුර්වල කරන නිසායි මේවට නීවරණ කියලා කියන්නේ. ඒක මතක තියාගන්නේ කොහොමද? සිතේ දියුණුව අවුරාගෙන සිටින සිතේ දියුණුවට බාධා පමුණවන ඒ වගේම සිත මැඩගෙන සිටින ප්‍රඥාව දුර්වල කරන නිසායි නීවරණ කියලා කියන්නේ. ඒකට දැන් ඔයගේ එක නීවරණයකට ගලපලා ගත්තොත් අපි කාම ඡන්දේ යනු කොහොමද ගන්න ඕනේ? කාම ඡන්දේ කියන්නේ සිතේ දියුණුව අවුරාගෙන සිටින. ඒ වගේම සිතේ දියුණුවට බාධා පමුණුවන. මොකද්ද සිතේ දියුණුව අවුරාගෙන සිටින සිතේ දියුණුවට බාධා පමුණුවන සිත මැඩගෙන සිටින ප්‍රඥාව දුර්වල කරන දෙයක් තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒක ව්‍යාපාදේ කියන්නේ. ව්‍යාපාදේ කියන්නේ සිතේ දියුණුවට දියුණුව අහුරාගෙන සිටින. සිතේ දියුණුවට බාධා පමුණුවන. සිත මැඩගෙන සිටින ප්‍රඥාව දුර්වල කරන එකක් තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට නීවරණ පහ ගැන අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අකුසල් ගොඩ කියන්නේ මේ නීවරණ වලටයි කියන කාරණෙත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ පදන් වීරිය කරන්න සුදුසුකම් හැටියට අපි ළඟ තිබිය යුතු අංග පහක් ගැනත් අපි ඉගෙන ගත්තා. එතකොට අද ඉගෙන ගන්න සූත්‍ර දේශනාව තමයි අසමය සමයේ සූත්‍රය. මොකද්ද නම? අසමය සමයේ සූත්‍රය. එතකොට මේකේ තේරුම තමයි නොකාලය. කාලය ගැන වදාළ දෙසුම. නොකාලයයි කාලයයි ගැන වදාළ දෙසුම තමයි අසමය සමය කියන සූත්‍රයේ නම තේරුම. එතන මේ දේශනාවත් බුදුරජාණන් සැවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලා උදෙසා තමයි දේශනා කළේ. මෙන්න මෙහෙම දේශනා කරන මහණෙනි පදන් වීරිය කිරීමට මේ නොකාලයන් පසකි. ඒ කවර පසක් දෙයක්. වීරිය කිරීමට නොකාලය කියන සුදුසුකල් නෙවෙයි. මේ කාලේ වීරිය කරන්න බෑ. ඒ කරුණු පහක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මොනවාද ඒ කරුණු පහ? මහණෙනි මෙහිලා භික්ෂුව ජරා ජීර්ණ වූයේ වෙයි. ජරාවෙන් මඩනා ලද්දේ වෙයි. මහණෙනි මේ පදන් වීරියට කාලය නොව පළමු වෙන්නයි. එතකොට මොකද පළවෙනි එක? ජරා ජීර්ණ වූයේ. ඒ කියන්නේ වයසට ගියාට පස්සේ
වීරිය කරන්න පුළුවන් කමක් නැහැ. වීරිය කරන්න අමාරුයි. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ නම් සමහරු පින නිසා ඒ වීරිය කරලා අවුරුදු 126 සසර දුකින් නිදහස් වුණා. ඉතින් ඒ වුණාට සමස්තයක් හැටියට ගත්තොත් බොහෝ දෙනෙක්ට වයසට ගියාට පස්සේ වීරිය කරන්න අමාරු. ඒක සුදුසු කාලයක් නෙවෙයි කිව්වා. දෙවෙනි එක තමයි භික්ෂුව රෝගී වූයේ වෙයි, රෝගයෙන් මඩනා ලද්දේ වෙයි, මහණෙනේ පදන් වීරියට කාලය නොඋදි වෙන්නයි කියනවා. ඒක ලොකු අසනීපයක් ඇති වුණොත් ආන් ඒ අසනීපෙත් අපිට හිතන විදිහට වීරිය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකට මොකද ඒ රෝගයෙන් හිත යට වෙලා යනවා, වීරිය කරන්න ශක්තියක් නැතුව යනවා. තුන්වෙනි එක තමයි දුර්භීක්ෂයක් ඇති වූයේ වගාවන් වෙනසී ගියේ, ආහාර සොයා ගැනීමට අපහසු වූයේ වෙයි, පාත්‍රයගෙන පිඩිසගා යෑමෙන් යැපෙන්නට දුෂ්කර වෙයි, මහණෙනි මේ පදන් වීරියට කාලය නොව තෙවන්නයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොකද තුන්වෙනි එක එහෙනම් දුර්භීක්ෂයක් ඇති වූ නාම වගාවන් වෙනසී ගියාම ආහාර පාන මිනිස්සුන්ට නැති වෙලා ගියාට පස්සේ පාත්‍රය අරගෙන පිණ්ඩපාතය යෑමත් ඉතාමත් දුෂ්කර වුණාට පස්සේ ඒ කාලේ වීරිය කරන්න සුදුසු කාලයක් නෙවෙයි කියන අමාරුයි කියන ඒ කාලෙට. ඇයි ධාරමාන හරියම අමාරුයි හොයාගන්න. ඊට පස්සේ ඊළඟ එක කියනවා, තවද මහණෙනි බය ඇති වූයේ වෙයි, වන වැදුණු සොරුන් ගෙන්වන බිය හේතුවෙන් රථයන්ට නැගී ජනපද වැසියෝ රැකවර සොයා දුව යති, මහණෙනි මේ පදන් වීරියට කාලය නොව සිව්වෙන්නයි කියනවා. එතකොට මොකද්ද හතරවෙනි එක? හිතට බයක් ඇති වුණාට පස්සේ, සොර බය කියන්නේ සොර බිය ඇති වුණාට පස්සේ සොරුන් මොකද කරන්නේ? බිය හේතුවෙන් මිනිස්සු සොරුන්ට බයි, රථවලට නැගිලා එක එක පැතිවලට රැකවරණ හොයාගෙන දුවන්න පටන් ගන්නවා. එතකොට ඒ කාලෙට ස්වාමීන් වහන්සේලාට වීරිය කරන්න සුදුසු කාලයක් නෙවෙයි කියනවා. ඊට පස්සේ පස්වෙනි එක දේශනා කරන, මහණෙනි සංඝයා බිඳුනේ වෙයි. සංඝයා බිඳුනට පස්සෙන් මේ මානි සංඝයා බේද බින්න වූ කල්ලි එකිනෙකාට හටගත් අක්‍රෝෂ කරන්නා වෙත්, එකිනෙකාට තර්ජනය කරන්නා වෙති, එකිනෙකා හට විරුද්ධ ජනයා පිරිවරන්නා වෙති, එකිනෙකා හට හෙලා බැහැර කරන්නා වෙති, එහිලා නොපැහැදුණුවන් තවත් නොපැහැදී යති, පැහැදුනවුන්ගේ ඇතැම් කෙනෙකු වෙනස් වී යති, මානිනි මේ පදන් වීරියට කාලය නොව පස්සෙන්නයි කියනවා. ඒකට සංඝයා බිඳිලා ඉන්න කාලෙක පදන් වීරිය කරන්න සුදුසු කාලයක් නෙවෙයි කියන. එතකොට එහෙනම් බලන්න මේ කරුණු පහ අපේ ජීවිතේට ඕනම අවස්ථාවක එන්න පුළුවන්ද බැරිද? අපේ ජීවිතේ වයසට යන්න පුළුවන්. එතකොට අපිට වීරිය කරන්න පුළුවන් කමක් නැහැ, අමාරුයි. ලෙඩ වෙන්න පුළුවන් අපි ඕන වෙලාවක. එතකොට අපිට වීරිය කරන්න අමාරුයි. දුර්භීක්ෂයක් ඇති වුණාට පස්සේ ඒ කාලෙත් වීරිය කරන්න අමාරුයි. ඊට පස්සේ සොර සතුරු බියක් ඇති වුණොත් ඒත් අපිට වීරිය කරන්න අමාරුයි. ඒ වගේම සංඝයා බිඳුනට පස්සේ එක එක්කෙනා එකිනෙකාට තර්ජනය කරන්න, විරුද්ධකම් කරන්න පටන් ගත්තොත් ආන් ඒ වෙලාවටත් වීරිය කරන්න අමාරුයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි පදන් වීරිය කිරීම නොකාලේ පසක කරුණු පහ කියලා දේශනා කළා. එහෙනම් අපි මේ දේශනාවෙන් ගන්න ඕනේ මොකක්ද? ඊට පස්සේ උන දේශනා කරන බුදුරජාණන් වහන්සේ, මහණෙනි පදන් වීරිය කිරීමට සුදුසු කාලයක් පහක් තියෙනවා කියන. අන්න අපිට කළ යුතු දේ. බුදුරජාණන් වහන්සේ නොක බැරි ඒවත් කියනේ නම් පුළුවන් කාලත් කියන. එතකොට උන දේශනා කරන, මහණෙනි භික්ෂුව තරුණෝයේ වේ, තරුණෝයේ කළු කෙස් ඇති සොඳුරු යෞවන වයසින් යුක්ත වූයේ, පළමු වයසේ සිටියේ වේ, මහණෙනි මේ පදන් වීරියට කාලය පළමු වෙන්නයි. එහෙනම් තරුණ කාලේ මේ වීරිය කරන්න බොහෝම සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකට එහෙනම් තරුණ කාලේ අපි කරන්න පුළුවන් උපරිම වීරිය අරගෙන මේ සසරේ නිදහස් වෙන්න මහන්සියක් ගන්නට ඕන වයසට යන්න කලින්. ඒකට මේ කාර්යය අපි තේරුම් ගන්න තිබ්බේ නැත්නම්, අහලා තිබ්බේ නැත්නම්, දැනගෙන තිබ්බේ නැත්නම් තරුණ කාලේ අපිට වීරිය ඇති කරගන්න වීරියක් ඇති වෙන්නේ නැතුව යනවා. ඇයි බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් ඒ ආකාරයෙන්මයි සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ වෙන ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි වයසට යන්න කලින් කල්පනා කරන්න ඕනේ තරුණ කාලේ තමයි වීරිය කරන්න පුළුවන්. කායික වීරියත් කරන්න පුළුවන්, මානසික වීරියත් කරන්න පුළුවන්.
ඒ නිසා මේ කාලයේ අපි අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න ලොකු උත්සාහයක් වීරියක් ගන්න ඕනේ කියලා මහන්සි ගන්න කියනවා. ඊට පස්සේ ඔන්න භික්ෂුව අල්පාබාධ ඇත්තේ වෙයි. අල්ප රෝග ඇත්තේ වෙයි. සමව දිරවන වඩා සීතනවුත් වඩා උෂ්ණනවුත් මධ්‍ය මාහාර දිරවන පදන් වීරියට ඔරොත්තු දෙන ආකාරයේ කුසකින් සමන්විත වූයේ වෙයි. මහණි මේ පදන් වීරියට කාලය උද්දිවන්නයි කියලා. ඔන්න දෙවෙනි එක. මොකද දෙවෙනි එක ලෙඩ රෝග අඩුවෙන් තියෙන කාලේ අල්ප රෝග ඇති කාලේ හොඳට ආහාර පාන දිරවන කාලේ උත්සාහයක් ගන්න කියන වීරිය කරන්න ඒ කාලේ පුළුවන් කියලා. ලෙඩ රෝග වැඩි වුණාට පස්සේ ආබාධ වැඩි වුණාට පස්සේ නම් වීරිය කරන්න අපිට අමාරුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි එක තමයි මහණේ දුර්භීක්ෂ ඇති සුභීක්ෂ ඇති දුර්භීක්ෂ නැතුව ආහාර පාන හොඳට තියෙන කාලේ ඒ වගේම වගාවන් සරුසාරෝ ආහාර සොයා ගැනීමට පහසු වේවි. පාත්‍රයේගෙන පිඩු සිඟා යෑමෙන් යැපෙන්නට පහසු වේ. මානේ මේ පදන් වීරියට සුදුසු කාලයයි කියනවා ඊළඟට. එහෙනම් අපිට ආහාර පාන හොඳට තියෙන කාලේ ආහාර සොයා ගැනීමට පහසු කාලේ පිඩු සිඟා යෑමෙන් පිණ්ඩ පාත හොයා ගන්න පුළුවන් කාලේ එහෙනම් වීරියක් ගන්න ඕනේ. එතකොට එහෙනම් මේ අපිට මේ ලැබිලා තියෙන තරුණ ජීවිතේ මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලෙත් ගොඩාක් තරුණ භික්ෂුන් වහන්සේලා තමයි සසරින් එතර වෙන ලොකු වීරිය ගත්තේ. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රමුඛ 250 කිරවුරු එකාසපුගේ හිටිය ජටලියෝ 1000ක් එකතු වෙලා. ඉතින් මේ සියලු දෙනාම තරුණ වයසේ හිටිය අය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ ඉවර වෙනකොට ඒගොල්ලෝ සසර දුකින් නිදහස් වුණා. ඉතින් ඒ නිසා අපිත් උත්සාහ කරන්නට ඕනේ මේ තරුණ කාලේ අපිට වීරිය කරන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝග අඩු කාලේ අපිට වීරිය කරන්න පුළුවන්. ඒ වගේම ආහාර පාන හොඳට පිණ්ඩ පාති දාන ලැබෙන කාලේ වීරිය කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි මිනිස්සු සමගිව සමගියෙන් සතුටු වෙමින් වාද විවාද නොකරමින් කිරි හා දිය එක් වූ කලකමින් ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කෙරති. මහණි මේ පදන් වීරියට සුදුසු තුන් හතරවෙනි කාලයේ. දැන් බලන්න මිනිස්සු සමගියෙන් ඉන්න සතුටු වෙමින් වාද විවාද නොකරමින් ඉන්න කාලය උදා වුණාට පස්සේ ආන් ඒ කාලෙත් වීරිය කරන්න බොහොම සුදුසුයි කියනවා. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි පස්වෙනි එක තමයි සංඝයා සමගිය වූ කාල තියෙනවා. ඒ වගේම සමගියෙන් සතුටු වී වාද විවාද නොකරන කල්වෙයි එක අරමුණක් උදෙසා සුවසේ වසන්නේ වෙයි. මහණෙනි සංඝයා සමගිව සිටින කල්ලි එකිනෙකාට අක්‍රෝෂ නොකරන්නා වෙති. එකිනෙකාට තර්ජනය නොකරන්නා වෙති. එකනාට එකිනෙකාට විරුද්ධ ජනයා නොපිරිවරන්නා වෙති. එකිනෙකා හට හෙලා බැහැර නොකරන්නා වෙති. එහිලා නොපැහැදුනවන් පැහැදී ඇති. පැහැදුනයන්ගේ වඩාත් පැහැදීම ඇති වෙන කල් තියෙනවා කියන. ආන් ඒ කාලේ සුදුසුයි කියන. දැන් බලන්න මේ කරුණු ටික ගත්තොත් අපිට මේ කාලේ ගත්තොත් සුදුසු කාලයක්ද නැති කාලයක්ද? බොහොම සුදුසු කාලයක් ඇටියලා අපිට මේ දේශනාවෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් බලන්න එහෙනම් තරුණ කාලේ ඉන්න කෙනෙක්ට මේ ධර්මය අවබෝධ කරන්න වීරිය කරන්න පුළුවන්. ලෙඩ රෝග අඩුවෙන් ඉන්න කාලේ මේ ධර්මය අවබෝධ කරන්න වීරිය කරන්න පුළුවන්. ඊට පස්සේ ආහාර පාන හොඳට ලැබෙන කාලේ වීරිය කරන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු සමගිව ඉන්න කාලේ බය නැතුව බොහොම සමගියෙන් ඉන්න කාලෙත් මේ කාලේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒ වගේම වීරිය කරන්න පුළුවන්. ඒ වගේම සංඝයා සමගිව සමගියෙන් වාසය කරන කාලෙත් ධර්මය අවබෝධ කරන්න වීරිය කරන්න පුළුවන් කියලා වදාලා. ඉතින් ඒ නිසා මේ කාරණා ටික අපි හොඳට මතකේ තියාගෙන මේ ධර්මය අපේ ජීවිතේට කොහොමද ගලප ගන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හොඳට අහලා මතකේ තියාගෙන මේ කටයුතු මේ දේශනා අපේ ජීවිතේට ගලප ගන්නව මාසි ගන්න ඕනේ. මේව අතහරින්නේ නැතුව බුදුරජාණන් වහන්සේ වදාළන් තරුණ කාලේ මේක කරන්න පුළුවන් කියලා අපි මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් තරම් වීරිය කරන එකම තමයි වටින්නේ. ඒ වගේ මල්පාබාධ තියෙන කාලේ ආබාධ වැඩි වෙන කලින් අපි පුළුවන් තරම් වීරිය කරන්න ඕනේ. ඒ වගේ ආහාර පාන හොඳට ලැබෙන කාලේ මේවා ටික කාලෙකින් නැති වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ අපි වයසට යන්න පුළුවන්.
ඊට පස්සේ ලෙඩ රෝග කොයිලේ මතු ඉදදන්න. ඊට පස්සේ මේ ආහාරපාන දැන් හොඳට හම්බේනවා. තව ටික කාලෙක ඒක නැති වෙලා යන්න පුළුවන්. මේ කරුණ අපි සිහි කරලා කල්පනා කරලා බැලුවොත් එහෙම අපිට වීරිය ඇති කරගන්න හොඳ දේශනාවක් තමයි මේ දේශනාව. ඉතින් ඒ නිසා වීරිය ඇති කරගන්න වටිනාම දේශනා අතර ඉතාමත් වටින එකක් තමයි මේ අසමය සමය කියන සූත්‍රය. දැන් බලන්න මේ කරුණ ඔක්කොම අපේ ජීවිතයට දැන් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කාරණ අහලා අපි වීරිය ඇති කරගන්න ඕනි මේ ධර්මය අවබෝධ කිරීමේ අකුසල් දුරු කරන්න කුසල් ඇති කරගන්න මොහොතක්වත් අපි අපතේ හරින්නේ නැතුව. දැන් බලන්න අපේ හිතට ඕනම මොහොතක රාගය ඇති වෙන්න පුළුවන්. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. මෝහය ඇති වෙන්න පුළුවන්. හිංසා සිතුවිලි ඇති වෙන්න පුළුවන්. එකිනෙකාට වෛර සිතුවිලි හට ගන්න පුළුවන්. ක්‍රෝධ සිතුවිලි හට ගන්න පුළුවන්. මේ සෑම අකුසලයක් වෙනකොට අපිට ඒ අකුසල් දුරු කරන්න සෑම මොහොතක වීරිය වඩන්න සුදුසු කාලය දැන් අපිට උදා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සුදුසු කාලය ලැබිච්ච එකේ අපි ඒ වීරිය වඩන්න නැතුව නිකන් හිටියොත් එහෙම අපිට ඒක විශාල පාඩුවක් වෙනවා. පස්සේ කාලෙක අපිට පසුතැවෙන්න වෙනවා. අනේ මගේ තරුණ කාලේ ගෙවිලා ගියා, මට මොකක්වත් කරගන්න බැරි වුණානේ කියලා. අනේ මගේ නිරෝගී බව නැති වෙලා ගියා, ලෙඩ රෝග ඇති වුණා, නිරෝගී කාලේ මට මේක කරගන්න බැරි වුණානේ කියලා. ඊට පස්සේ මිනිස්සු සමගේ දානේ හොඳට ලැබෙන කාලේ මට මේක කරගන්න බැරි වුණානේ. දැන් දානේ හම්බෙ දෙන්නේ නැහැ. දැන් මට වීරිය කරන්න බෑනේ. පස්සේ කාලෙක අපිට පසුතැවෙන්නේ නැතුව සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක් හදාගන්න පුළුවන්. මේ කරුණ අපි හොඳට තේරුම් අරන් තිබ්බොත් එහෙම. ඊට පස්සේ දුර්භීක්ෂ කාලයක් නැති කාලේ දැන් තියෙන්නේ. එහෙනම් අපිට මේ කාලේද වීරිය වඩවොත් අනාගතයේ දුර්භීක්ෂයක් ආවොත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දුර්භීක්ෂ නැති කාලේ අපි වීරිය වඩලා එකෙන් ප්‍රයෝජනයක් ගත්තනේ කියලා. ඒ වගේම සංඝයා සමගි වෙලා ඉන්න කාලේ අපි මේක අත්හැරියොත් සංඝයා යම් කාලෙක අසමගි වුණොත් ආන් ඒ කාලෙට අපිට කල්පනාවේ අනේ සමගියෙන් හිටියේ කාලේ අපිට මේක කරගන්න බැරි වුණානේ කියලා. ඉතින් ආන් ඒ විදිහට පසුතැවෙන්නේ නැති ජීවිතයක් හදාගන්නන් මේ කරුණ ටික අපිට උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ හම්බෙච්ච කාලෙන් ප්‍රයෝජනයක් අරගෙන ඒ අවස්ථා එනකොට අපේ හිත වැටෙන්නේ නැතුව හිත හයියට තියාගෙන ඒකට මුහුණ දෙන ශක්තියක් හදාගන්න ඕනේ. දැන් බලන්න අපි වයසට ගියාට පස්සේ අපිට හොඳටම වයසට ගියාට පස්සේ බණ භාවනා කරන්න බෑ. එතකොට අපි හිත හදාගෙන හිටියොත් නීවරණ දුරු කළා, අකුසල් දුරු කළා, හිත ශක්තිමත් හදාගෙන හිටියොත් ඒ වෙනකොට වයසට ගියා කියලා අපිට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. දැන් අපි අර අලබ්බටානී සූත්‍රවල ඉගෙන ගත්ත වයසට යන මේ ශරීරේ වයසට යනවාමයි. ඒකෙන් බේරෙන්න පුළුවන්කම නැහැ, නවත්ත ගන්නත් බෑ. මැරෙන ජීවිතේ මරණයට පත් වෙනවාමයි. ඒක වළක්වන්නත් බෑ. ඊට පස්සේ ලෙඩ වෙන ශරීරේ ලෙඩ වෙනවාමයි. ඒක වළක්වන්නත් බෑ. නැසී යන දේවල් නැසී යනවාමයි. ඒක වළක්වන්නත් බෑ. වෙනසී යන දේවල් වෙනසී යනවාමයි. ඒක වළක්වන්නත් බෑ. එහෙනම් ඒ වළක්වන්න බෑ දෙවියන් මරුන් බමුස ඇති කිසි කෙනෙක් ඒක වළක්වන්න බෑ කියලා දේශනා කළේ. ඉතින් ඒ වළක්වන්න බැරි දේවල් අපේ ජීවිතයට උදා වෙනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් අරන් තිබ්බොත් එහෙම ඒ අවස්ථාව එනකොට අපට මුහුණ දෙන්න පුළුවන්. අර කාලේ මං හිත හදාගත්තා, දැන් මට මේකට මුහුණ දෙන්න පුළුවන්. ලෙඩ වෙනකොට අපි හිත හදාගෙන හිටියොත් දැන් බුදුරජාණන් වහන්සේ කාලේ බොහෝ දෙනෙක් බණ භාවනා කළ හිටිය අසනේ පේනකොට ඒ අයට සිහිය උපද්දන්න විතරයි තිබ්බේ. සිහිය උපද්දනකොටම සිහිය පිහිටලා ධර්මය අවබෝධ කරනවා ලෙඩ ඇඳේ ඉඳලා. ඉතින් ඒ නිසා අපි පුළුවන් කාලේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ ධර්මයේ ජීවිතේ පුරුදු කරගෙන ජීවිතේ සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න. ඉතින් ඒ නිසා මේ දේශනාවේ නම් අපිට ගොඩාක් උපකාරී වෙනවා. වීරිය ඇති කරගන්න, පසු නොතැවෙන ජීවිතයක් හදාගන්න සෑම දෙයකටම මේ දේශනාව අපිට උපකාරී වෙනවා. ඉතින් එහෙනම් මේ දේශනාවෙන් මේ කියපු කරුණ ටික එහෙනම් හොඳට මතක තියාගන්න. ආයේ මතක් කරමු මොනවාද කරුණු. පදන් වීරිය කරන්න බැරි කාල මොනවාද? වයසට ගියාට පස්සේ පදන් වීරිය කරන්න බෑ. ඊට පස්සේ ලෙඩ වුණාට පස්සේ පදන් වීරිය කරන්න බෑ. ඊට පස්සේ ආහාර පාන
නැති කාලේ දුර්භීක්ෂ කාලයක් ආවොත් පදන් වීරිය කරන්න බෑ. ඊට පස්සේ සොරබියක් ආවොත් වීරිය කරන්න බෑ. ඊට සංඝය අසමග වුණොත් වීරිය කරන්න බෑ. වීරිය කරන්න පුළුවන් කාල වනාද තරුණ කාලේ වීරිය කරන්න පුළුවන්. ඊට පස්සේ ලෙඩ රෝග නැති වෙ ඉන්න කාලේ වීරිය කරන්න පුළුවන්. ඒ වගේ ආහාර පාන හොඳට ලැබෙන කාලේ වීරිය කරන්න පුළුවන්. දුර්භීක්ෂ නැති කාලේ සංඝයා සමග වූ කාලේ වීරිය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කාරණා පහයි 10ක් තියෙනවා. 10 ජීවිතේ මතක තියාගෙන අපි ඒ ආකාරයෙන්ම වීරිය වඩන්න අපි උත්සාහයක් ගන්න ඕනේ කියලා නම් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. එතකොට ඊළඟ සූත්‍ර දේශනාව තමයි උපජ්ජාය කියන සූත්‍රය. ඔන්න ඊළඟ සූත්‍ර දේශනාව. එතකොට මේ දේශනාව 6 වෙනි සූත්‍රය. නීවරණ වර්ගයේ තියෙන 6 වෙනි සූත්‍රය. එතකොට උපාධ්‍යායන් වහන්සේ ගැන වදාලා දෙසුම්. උපාධ්‍යායන් වහන්සේ කියන්නේ කවුද එතකොට? අපි පැවිදි කරන, අපි උපසම්පදා කරන ස්වාමීන් වහන්සේට කියන්නේ උපාධ්‍යායන් වහන්සේ. එතකොට උපාධ්‍යායන් වහන්සේ ගැන වදාළ දේශනේට තමයි උපජ්ජාය සූත්‍රය කියලා කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ එක එක විදිහට මේ ධර්ම කරුණු අපිට මතු කර 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 පෙන්වලා දීලා තියෙනවා. ඔන්න එකල්ලි එක්තරා භික්ෂුවක් තම උපාධ්‍යායන් වහන්සේ කරා පැමිණියේ. පැමිණි තම උපාධ්‍යායන් වහන්සේට මේ පැවසුවේ. එතකොට එක ස්වාමීන් වහන්සේනමක් උපාධ්‍යායන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, මාගේ ශරීරය හටගත් බරක් ඇත්තේ. මගේ ශරීරයමට හරියට බරක් වගේ තේරෙනවා කිව්වා. ඒ වගේ මා බැලිය යුතු දිශාවද මට වැටහෙන්නේ නැහැ කිව්වා. මම කොයි දිශාවද බලන්න ඕන කියලාවත් මට තේරෙන්නේ නැහැ කිව්වා. කුසල් දහම් මට නොවැටහෙ කිව්වා. කුසල් දහම් මොනවාද කියලා මට හරියට දැන් තේරෙන්නේ නැහැ. මගේ සිත නිදි මතෙන් යටකොට සිටී කිව්වා. තේන විද්දී මගේ හිත සම්පූර්ණයෙන්ම යට කරලා තියෙන්නේ. කිසි කැමැත්තක් නැතිව ධර්මයේ හැසිරෙමි. මට ධර්මයේ පිළිබඳව සැක ඇත්තේ කියලා ප්‍රකාශ කළා. දැන් බලන්න සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ නමකට ඇතිවෙච්ච සිතුවිලි උපාධ්‍යායන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. දැන් මේක ධර්මය අවබෝධ කරන්න සුදුසු කාරණයක්ද නැති එකක්ද? සුදුසු එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දවසක් මායා නැති, වංචා නැති, සත්‍ය ස්වභාවය මේ විදිහට ප්‍රකාශ කරනවා නම් සබ්‍රක්‍මචාරීන් ශාස්ත්‍රුන් වහන්සේට හෝ සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමකට ඒක මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන්න උපකාරක වෙන ධර්මයක් කිව්වා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ මේ කාරණය තුළ ඉන්නවද නැද්ද? තමන්ගේ හිතට ඇතිවෙච්ච අපහසුව තමන්ගේ උපාධ්‍යායන් වහන්සේට ගිහිල්ලා කිව්වා, ස්වාමීනි මට මේ ශරීරය හරි බරක් කිව්වා. ඊට පස්සේ මම බැලිය යුතු දිශාවවත් මට දැන් තේරෙන්නේ ලොකු අපහසුවක් ඒනම් තියෙන්න ඇති. කුසල් දහම් මට මොනාද කියලවත් තේරෙන්නේ නෑ දැන්. ඒ වගේ මගේ හිත නිදි මතෙන් හොඳටම පෙළෙනවා. ඒ වගේම මේ ධර්මයේ ඇසිරෙන්න මට කිසි කැමැත්තකුත් නෑ දැන්. ඒ වගේම ධර්මයේ පිළිබඳව මට ගොඩාක් දැන් සැක මතු වෙලා. සෑහෙන අපහසුකට එනම් පත් වෙලා මේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඉක්බිතේ භික්ෂුව, ඒ සද්විහාරක භික්ෂුවද කැඳවාගෙන බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියේ. පැමිණ භාග්‍යතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත් පස්සු හිඳගත් එකත් පසුන් භාග්‍යතුනායි මේ සැයිතකට ඒ ස්වාමින්නාස උපාධ්‍යයන්නාස මොකද කළේ. එහෙනම් අපි යම් භාග්‍යතුන් වහන්සේ හම්බවෙලා මේ කාරණය බුදුරජාණන් වහන්සේට කියමු කියලා බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසු ඉඳලා මෙන්න මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? ස්වාමීනී, මේ භික්ෂුව මෙසේ පාසයි. දැන් උපාධ්‍යයන්නාය තමයි කියන්නේ. මගේ මේ ගෝලයා මට මෙන්න මේ විදිහට කිව්වා. කොහොමද කිව්වේ? ස්වාමීනි, මගේ ශරීරය හටගත් බරක් ඇත්තේ. මේ ශරීරය මට හරි බරක් වගේ තේරෙනවා. මා බැලිය යුතු දිශාවත් මට වැටහෙන්නේ නැහැ. කුසල් දහම්ද මට වැටහෙන්නේ නැහැ. මගේ සිත නිදි මතෙන් යටකොටගෙනයි සිටින්නේ. කිසි කැමැත්තක් නැතිව ධර්මයේ හැසිරෙමි. මට ධර්මයේ පිළිවන් බොහෝ සැක ඇත්තේ කියලා
මට මේ සාමනේ මේ සද්විහාරක භික්ෂුව මට කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල මෙහෙම කිව්වට පස්සේ භික්ෂුව ඔහොම වෙනව නොව බුදුරජාණන් වහන්සේ කිව්වා. ඕක ඔහොම වෙනවා කිව්වා. වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ. ඔක ඔය විදිහට වෙනවා තමයි කිව්වා. කොහොමද වෙන්නේ? ඉන්ද්‍රියන්නේ වසාගත් දොරටු නැත්නම්, ඉන්ද්‍රිය සංවරයේ නැත්නම්, වලදන ආහාරයේ අර්ථය දන්නේ නැත්නම්, නිදි වරමින් කුසල් දහම් වැඩීමට නොවේසයි නම්, කුසල ධර්මයන් නොදකී නම්, රාත්‍රී පෙරයාම පච්චයාම ආදී බෝධිපාක්ෂයන් දියුණු කර ගැනීමට නොවේසෙයි නම්, යම් මෙහෙකි නිබන්ධෝගේ කය හටගත් බර ඇත්තේ මේ කිව්. ඔන්න හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ මොකද වෙලා තියෙන්නේ? මේ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය නැතුව ඉඳලා තියෙන්නේ. වළඳන ආහාරයේ අර්ථය දන්නේ නැහැ. ඒ වගේම නිදි වරමින් භාවනා කරන්න මහන්සි අරගෙනත් නැහැ. කුසල් දාම් කුසල ධර්මයන් නොදකී නම් රාත්‍රී පෙරයම පස්චිම යාමේ මේ තුන් කාලයේම බණ භාවනා කරන්න බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගන්නට වෙහෙසක් වෙන්නේ නැත්නම් එබන්දකගේ කය හටගත් බර ඇත්තේ මේ. ඒ වගේම නිදි මතෙන් සිත මැඩගෙන සිටින්නේය, නොකමැත්තෙන් බඹසර වසන්නේ මේ, ධර්මයේ පිළිවන් සැක ඇතිවන්නේ මේ. ඒයින් භික්ෂුව ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේ. දැන් බුදුරයන් වහන්සේ මෙයා බේරගන්න මේ අකුසලෙන් බේරගන්න උපදෙස් දෙනවා. ඕක සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් බලන්න බුදුරයන් වහන්සේගේ ධර්ම දේශනාව නේද? එතකොට දේශනාවේ ස්වාක්ඛාතව මේ වගේ මේ දේශනාවලත් තියෙනවා. මනාකොට දේශනා කළ එකක්. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේගේ දුර්වලතාවේ එළිය කළා. ඊට පස්සේ දුර්වලතාවේ හටගන්නේ මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඊට පස්සේ දුර්වලතාවේ දුරු කරන ක්‍රමෙත් කියලා දෙනවා. බලන්න දුර්වලතාවයක් කියලා දෙනවා, දුර්වලතාවේ හටගන්න විදිහක් කියලා දෙනවා, දුර්වලතාවේ නැති කරන ක්‍රමෙත් කියලා දෙනවා. දුරු කරන නැති ක්‍රමේ මොකක්ද? ඒ දුර්වලතාවේ දුරු කරන ක්‍රමේ තමයි භික්ෂුව ඔබ මේ විදිහට හික්මිය යුතුයි කියනවා. හික්මිය යුතුයි කියන්නේ මොකද්ද? මේ විදිහට කළ යුතුයි. ආයේ බල මම පස්සේ කරන්නම් ඒවා මේවා නැහැ. මොකද කරන්න ඕනි? ඉන්ද්‍රියන් වැසූ දොරටු ඇත්තේ වන්නේමි කියලා හික්මෙන්න කියන. මම ඉන්ද්‍රිය හොඳට සංවර කරගෙන ඉන්න කෙනෙක් වෙනවා කියලා හික්මෙන්න කියන. ඊට පස්සේ වළඳන දානේ අර්ථය දැනගන්නෙමි කියලා හික්මෙන්න කියන. මම මේ ආහාර වළඳන එකේ අර්ථය හොඳට දැනගන්නවා කියලා හික්මෙන්න කියන. නිදිවරා වේසී කුසල් දාම් වඩන්නෙමි කියලා හික්මෙන්න කියන. ඒ වගේම කුසල් දහම් මැනවින් හඳුනා ගන්නෙමි, පෙර යම පැසළු යම බෝධිපාක්ෂයන් දියුණු කරගන්නට වේසෙන්නේ මේ කියලා භික්ෂුව ඔබ විසින් මේ විදිහට හික්මිය යුතුයි කියනවා. ඔන්න කළ යුතු වැඩේ බුදුරජාණන් වහන්සේ බාර දුන්නා. ඊට පස්සේ දැන් මේක කරන්න ඕනේ කවුද? තමන් කරන්න ඕනේ. දැන් බලන්න හරි වටින්නේ ඒකයි මේ දේශනාව. ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, එහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුහි ගුණ ඔක්කොම තියෙනවා මේ දේශනාව ඇතුලේ. දැන් මේක ඕපනයිකයි කියන්නේ මොකද්ද? තමා තුළින් දකින්න ඕනේ. දැන් ස්වාක්ඛාත ධර්මයේ සන්දිට්ඨික මේ ජීවිතේ කරන්න පුළුවන්. ඕනම කාලයක කරම තමා තුළින් දැන් ඔන්න තමන් කරන්න ඕනේ. උපදේශය දුන්න බුදුරජාණන් වහන්සේ. මොකද කරන්න ඕනේ? ඉන්ද්‍රියන් හොඳට සංවර කරගෙන වාසය කරන්න. ආහාරයේ පමණ හොඳට දැනගෙන දානි වළඳන්න. ඒ වගේම මේ හොඳට නිදි වරාගෙන බණ භාවනා කරන්න, භාවනාව දියුණු කරන්න. ඒ වගේම පෙර යම පසුල යම හොඳට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරන්නට මහන්සි ගන්න කියලා උපදෙස් දුන්නා. ඊට පස්සේ මොකක් වෙන්නේ නැතිද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ මං වඩින්නම් කියලා ගියාද? නෑ. ඔන්න බලන්න ඒ කාලේ ශ්‍රාවකයන්ගේ තියෙන විශේෂ ලක්ෂණය මොකක්ද? එකල්ලි ඒ භික්ෂුව භාග්‍යතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරනු ලැබී හුනස්නෙන් නැගිට භාග්‍යතුන් වහන්සේට සකසා වන්දනා කොට පැදකුණු කොට පිටත්ව ගියා. ගියේ මොකටද? ඔන්න ගියේ කාරණේ ඊට පස්සේ දේශනා කරන්න. දැන් ලස්සනයි නේද මේ දේශනා? අවවාදේ ගත්තා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ වැඳ බුදුරයන් වහන්සේට පිටත් වුණා. ගිහිලා දැන් අර ගියේ මොකටද? අර බුදුරයන් වහන්සේ කියපු වැඩේ
කරන්න ගියා. ඔන්න වික්විතේ වික්ෂ හොද කලා වූයේ ඔන්න කරන ක්‍රමී. ඔන්න ගිහිලා හොද කලා වුණ පිරිසිෙන් වෙන් වුණා. අප්‍රමාදීව කෙලෙස්ථාන වීරියෙන් දහමට දීපුදා වාසය කරන්නේ යම් කරුණක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ගිහිගේ නික්ම බුදු සසනේ පැවිදි වෙද්ද. ඒ බමසරේ අවසානය වෙන අනුත්තරු අරහත්තෙන් නොබෝ කලකින්ම මේ ජීවිතයේදීම තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත්කට වාසය කළේය. ඉපදීම සැවෝයේය බඹසරවාසය නිම කරන ලදී කළයුත්ත කරන ලදී නිවන් පිණිස කළයුතුයක් නැත්තේ යැයි දැනගත්තේය. ඒ භික්‍ෂු එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්ති. බලන්න අවවාදේ ලබූ භික්‍ෂු. හෙනම් ඔක්කෝ මෙතන ධර්මය තියෙනවා කැටි කල්ලනේ. අකුසලේ බුදුරජාණන් වහන්සේ කියල දුන්න. අකුසලේ හටගත්ත මේකයි කියලා හේතුව කියල දුන්න. අකුසලේ දුරු කරන්න මෙහෙමයි කියලා මාර්ගය කියල දුන්න. ඊට වසේ භික්‍ෂූ වහන්සේ අකුසලේ දුරු කළා. බලන්න දේශනා. කොහොමද දුරු කරේ කළ යුතු සියල් අවසං කලා. ආය පොඩ්ඩක්වත් ඉතිරි කරගත්තේ නෑ. එකල්ලි අරහත්තයට පත් ඒ භික්‍ෂුව තම උපාධ්‍යයන් වහන්සේ වෙත ගිය. තැන් කටයුත්ත කළ අවසං කලා ගියා බුදුරයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ හම්වෙන්නේ. පැමිණිලා උපාධ්‍යයන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. දැන් කලින් ඇවිල්ල කොහොමද කිව්වේ. මගේ ශරීරය හරි බරයි. ඒ වගේම බැලියයුතු දිසාවත් මට පේන්නේ නෑ. කුසල් දාම් මට මොකක්වත් වැටහෙන්නේ නෑ. මගේ හිත නිදිමතෙන් යටකරගෙන ඉන්නේ. ඒ වගේ ධර්මය ඇසිරෙන කිසි කැමැත්තකුත් නෑ. මට බොහෝ සැකත් ඉපදලා තියෙන්න කියන. දැන් ඔන්න මේ උපාදයන් වහන්සටි කැනම කක්ද. ස්වාමීණ මගේ ශරීරය හටගත් බර නැත්තේ බරාධින් කරලා. ඊට පස්සේ මා බැලිය යුතු දිසාවතු මට දැන් හොඳට වැටහෙනවා කිව්වා. කුසල් දහම් මට දැන් හොඳට වැටහෙනවා. මගේ සිත නිදි මතින් යටකොට නොසිටි කැමැත්තෙන් යුතුව ධර්මය ඇසිරිමි. ධර්මය පිළිබඳව මගේ සැක ඔක්කොම නැති වෙලා ගියා කිව්වා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ දැන් හරි සතුටක් එන්නේ නැති නේද. දැන් උපාධ්‍යයන් වහන්සේට තමාගේ මේ අඩුපාඩුව ප්‍රකට කරාට පස්සේ උපාධ්‍යයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ ස්වාමීන් වහන්සේ කරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට අවවාද දුන්නා. ඒ අවවාදේ පිළිපැද්ද ස්වාමීන් වහන්සේ දැන් ඒකෙන් ප්‍රතිඵල ලබාගෙන ආය උපාධ්‍යයන් වහන්සේ ළඟට ආවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ දැන් ආය බුදුරජාණන් වහන්සේ ළඟට දැන් මේ ස්වාමීන් වහන්සේ කරගෙන යනවා. දැන් බලන්න හරි ලස්සනයි දේශනා නේද. දැන් ඊට පස්සේ ආයෙ දැන් එක්කරගෙන යනවා. දැන් ඉස්සර එක්කරන්ගේ අකුසලෙන් වීර වැඩකමින් නිදිමතෙන් වැටකමින් හිටිය ස්වාමීන් වහන්සේ දැන් ඒ ඔක්කොම නැති කළා. කළ යුතු සියල්ල කළා අවසන් ස්වාමීන් වහන්සේ දැන් එක්කරගෙන යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා භික්ෂුව මෙසේ මේ භික්ෂුව මෙහෙම දැන් මට කියනවා. කොහොමද ස්වාමීනි මගේ ශරීරයේ දැන් බරක් නැහැ. මා බැලිය යුතු දිසාවත් මට දැන් හොඳට වැටහෙනවා. කුසල් දහමුත් මට වැටහෙනවා. මගේ හිත නිදි මතෙන් දැන් යටකන වැටකන්නෙත් නෑ. කැමැත්තෙන් යුතුව ධර්මයත් ඇසිරෙනවා. මට ධර්මය පිළිබඳ කිසි සැකයක් නෑ කියලා දැන් මට කියනවා කිය. ඊට පස්සේ බුදුරජාණන්ස කියන ඕක ඔහොම වෙනවා තමයි කිවේ පාරයි. දැන් බලන්න බුදුරජාණන්ස නේද. කොහොමද ඒක වෙන්නේ. ඉන්ද්‍රිය වසාගත් දොරටු ඇත්තේ ඇත්තේ නම් වලඳන ආහාරය අර්ථය දන්නවා නම් නිදි වරමින් කුසල ධර්මයේ වෙහෙසෙයි නම් කුසල ධර්මයන් දකී නම් රාත්‍රී පෙරයා පස්තිමයාමයත් බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරනවා නම් ආං ඒ කෙනාට සිද්ධ වෙන්න ඕන දේ තමයි ඔය සිද්ධ වෙලා තියෙන්නේ කිව්වා. මොකද සිද්ධ වෙලා තියෙන්නේ කයේ හටගත් බර නෑ. දිසාවල් හොඳට පේනවා. නිදි වතින් බැටගන්නෙත් නෑ. බවසර වසන්නේ මේ ධර්මයේ පිය සැකයක් මට දැන් නෑ කිව්වා. එසේ මාන්නේ ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරින්මයි කියනවා. ඉතින් බුදුරජාණන්සේ නැවත වතාවක් කියනවා මේ විදිහටමයි ඔබ ඉදිරියේදීත් හික්මිය යුත්තේ කියනවා. කොහොමද මානෙනි ඔබ විසින් හික්මිය යුත්තේ මේ අරි ඉන්ද්‍රියන් ඇසූ දොරටු ඇත්තෙක් වන්නෙමු.
වලඳන දානේ අර්ථය දැනගන්නෙමු. නිදිවරාවේශී කුසල් දාම් වඩමු. කුසල් දාම් මැනවින් හඳුනා ගනිමු. පෙර යම පසුලිය බෝධිපාක්ෂිකයන් දියුණු කරන්නෙමුයි මහණනි ඔබ විසින් හික්මිය යුත්තේ ඔය ආයුරින්මයි කියන. එහෙනම් මේ පොඩි කාරණය තුළ සම්පූර්ණ නිවන් මාර්ගය තියෙනවද නැද්ද? නිවන් මාර්ගයේ තියෙන. මොකද්ද නිවන් මාර්ගයේ? ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරන. ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න කියන්නේ මොකද්ද? ඇහෙන් දකින රූප මුල් කරගෙන ආසාව හට ගන්න දෙන්නේ නැහැ. තරහා හට ගන්න දෙන්නේ නැහැ. මුලා වෙන්න දෙන්නේ නැහැ. හේ ඇහැ සංවර කරගෙන වාසය කරන. කනට ශබ්ද හැවුණත් ඒ විදිහටම අකුසල් හට ගන්න දෙන්නේ නැතුව හොඳට වීරියෙන් ඉන්න. එතකොට ඉන්ද්‍රිය සංවරය කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ නූපන් අකුසල් නූපදව ගන්න වීරිය කරන එකටත් ඉන්ද්‍රිය සංවරය කියලා කියනවා. මොකද ඉන්ද්‍රිය සංවරය කියන්නේ නූපන් අකුසල් නූපදව ගන්න යම් කෙනෙක් වීරිය කරනවා නම් එයා කළ යුත්තේ ඉන්ද්‍රිය සංවරයයි කියන. උපන් අකුසල් ප්‍රහාණය කරන්න නම් එයා කළ යුත්තේ මොකද්ද? පහන සංඥා පුරුදු කළ යුතුයි කියන. උපන් අකුසල් දුරු කරන්න කැමති නම් එයා පහන සංඥාව පුරුදු කළ යුතුයි කියන. නූපන් කුසල් උපදව ගන්න කැමති නම් එයා කළ යුත්තේ මොකද්ද? නූපන් කුසල් උපදව ගන්න කැමති නම් එයා මේ බොජ්ජංග හත පුරුදු කළ යුතුයි කියන. සති සම්බොජ්ජංගේ ධම්ම බොජ්ජංග හත පුරුදු කළ යුතුයි කියන. නූපන් කුසල් උපදව ගන්න වීරිය කරන කෙනා. උපන් කුසල් පවත්ව ගන්නත් දියුණු කරගන්නත් මහන්සි ගන්න කෙනා මොකද්ද කරන්න ඕනේ? ඒ උපදවාගත සමාධි නිමිත්ත, ඒ දියුණු උපදවාගත දේ කුසලය දිගටම පවත්ව ගන්න වීරිය කරන්න කියන. පිරියෙන් දෙන්නේ නැතු. ආන් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ අකුසල් දුරු කරන්න කුසල් උපදවන ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න විදිහ අපට කියලා දීලා තියෙනවා. කොහොමද එනම් ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනි? අකුසලයක් හට ගන්න දෙන්නේ නැතුවම ඉන්න ඕනේ හිතට. ඒකට තමයි ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. එතකොට ඇහැ මුල් වෙලානේ අකුසල් හට ගන්නව නම් හට ගන්න. කන මුල් වෙලා තමයි අකුසල් හට ගන්න. නාසයෙන් අකුසල් හට ගන්නවා, දිවෙන් අකුසල් හට ගන්නවා, කයෙන් අකුසල් හට ගන්නවා, මනසින් අකුසල් ඇතුළට ගලාගෙන එන දොරටු 6. එතකොට ආගේ අකුසල් ඇතුළට එන දෙන්නේ නැතුව ඇහැ සංවර කරගෙන ඉන්නකොට ඇහැ මුල් වෙලා අකුසල් හට ගන්නෙ නැහැ. කන සංවර කරගෙනට කන මුල් වෙලා අකුසල් හටගන්නේ නැහැ. නාසයේ සංවර කරගෙනනකොට නාසයේ මුල් වෙලා අකුසල් හටගන්නේ නැහැ. දිව සංවර කරගෙන ඉන්නකොට දිව මුල් වෙලා අකුසල් හටගන්නේ නැහැ. කය සංවර කරගෙනනකොට කය මුල් වෙලා අකුසල් හටගන්නේ නැහැ. මනස සංවර කරගෙන ඉන්නකොට මනස මුල් වෙලා අකුසල් හටගන්නේ නැහැ. ආන් ඒ විදිහට හොඳට ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න කියන. ඊට පස්සේ හොඳට ආහාරයේ පමණ දැනගෙන වළඳන්න කියන. ඒ කියන්නේ මොකද්ද? ආහාර ගන්නකොට ආහාරයේ අර්ථය හොඳට තේරුම් අරගෙන දානේ වළඳන්න කියන. ආහාරයේ අර්ථය තමයි මේ ආහාරයේ වළඳන්නේ ක්‍රීඩාව පිණිස නොවේ, මදේ පිණිස නොවේ, ජවයේ පිණිස නොවේ, මේ ශරීරේ පවත්වා ගැනීම පිණිස විතරයි, යැපීම සඳහාත් පවත්වා ගැනීම සඳහාත් පමණයි. නූපන් කුසගිනි වේදනා නූපදවා ගන්නත්, උපන් කුසගිනි වේදනා දුරු කර ගැනීමටත්, ජීවිතේ පවත්වා ගන්නටත් පමණයි කියලා හොඳට ප්‍රතිවේක්ෂා කර කරම දානේ වළඳන්න කියනවා. ආන් එතකොට ආහාරයේ පමණ දැනගෙන වළඳන කෙනෙක් කියලා දේශනා කළා. එතකොට ආන් ඒක පුරුදු කළොත් මේ අකුසල් දුරු කළ කුසල් උපදව කරන අපිට ඒකත් උපකාරී වෙනවා. ඊට පස්සේ නිදිවරාගෙන වෙහෙසි කුසල් වඩන්නෙමුයි කියලා හික්මෙන්න කියනවා. නිදිවරාගෙන භාවනා කරනවා කියන්නේ මොකක්ද? පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කරගෙන වාසය කරන්න, වාසය ගන්න කියනවා. ඒකට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හොඳට පළගක් බැඳගෙන වාඩි වෙලා කල්පනා කරන්න කිව්වා. මගේ හිතේ දැන් කාමච්ඡන්දේ යට කරගෙන දින්නේ, ව්‍යාපාදයෙන් හිත යට කරගෙනද තියෙන්නේ, තීන මිද්දෙන් හිත යට කරගෙන දැන් තියෙන්නේ, උද්දච්ච කුක්කුච්චයෙන් යට කරගෙනද තියෙන්නේ, ඒ වගේම විචිකිච්ඡාවෙන් යට කරගෙන තියෙන්නේ කියලා හොඳට කල්පනා කරගෙන ඉන්නකොට ඒ වගේ යට වෙලා තියෙන්නේ කියලා දැනගත්තොත් ආන් ඒ නීවරණ පහ දුරු කරන්න මහන්සි ගන්න කිව්වා. ඒකට වාඩි වෙලා ඉන්නකොටත් නීවරණ ධර්මයන් දුරු කරන්න
වීරයක් ගන්න. ඊට පස්සේ නැගිටලා සක්මන් කරන්න කිව්ව ඊට පස්සේ. සක්මන් කරනකොටත් ඒ පංච නීවරණ නැමැති අකුසල දුරු කරන්න වීරිය වඩනවා. ඊට පස්සේ හාන්සි වෙලා ඉන්නකොට නීවරණ හටගත්තොත් ඒ නීවරණ දුරු කරන්න වීරිය ගන්නවා. එතකොට ඔය ඉරියව් හතර පුරාවටම මේ පංච නීවරණ හඳුනාගෙන ඒ නීවරණ ධර්මයන් දුරු කරන්න මහන්සි ගන්න කිව්වා. ඒකට තමයි නිදි වරාගෙන භාවනා කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ කුසල් දහම් මැනවින් හඳුනා ගන්නෙමු. පෙරයම පැසලියම් බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරන්නට වේසමු. බෝධිපාක්ෂික ධර්මයන් කියන්නේ සතර සතිපට්ඨාන 37 බෝධිපාක්ෂික ධර්ම තියෙනවා. උදේර දවල් රාත්‍රි සෑම කාලයකම වෙර මහන්සි ගන්න කියනවා. සතර සතිපට්ඨානේ පුරුදු කරන්න. සතර සම්‍යප්ප්‍රදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය පංච බල, සප්ත බොජ්ජංග කියන ධර්මයන් දියුණු කරගන්න නිතරම මහන්සියක් ගන්න කියනවා. ඉතින් ඕන් ඔය විදිහට ඔබ හික්මිය යුතුයි කියනවා. ආන් ඒ විදිහට හික්මෙනකොට ප්‍රතිඵල හම්බ වෙනවා. මොකක්ද අවසාන ප්‍රතිඵලේ? අර ස්වාමීන් වහන්සේ හම්බුනේ පැවිදි ජීවිතයේ කළ යුතු විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට වදාළේය. ඉපදීම සෙවුනේ බඹසර වාසයේ නිම කළේය. කළ යුත්ත කරන ලදී නිවන් පිණිස කළ යුත්තක් නැත කියලේ භික්ෂුන් වහන්සේ අරහත්තයට ප්‍රකාශ කළා. ඉතින් එහෙනම් දැන් අද දවසේ මේ ඉගෙන ගත්ත සූත්‍ර දේශනා දෙක හොඳට මතක තියාගන්න ඕනි. මොකක් මොකක්ද ඉගෙන ගත්ත සූත්‍ර දේශනා දෙක? අසමය සමය සූත්‍රයත් උපජ්ජාය සූත්‍රයත්. ඉතින් උපජ්ජාය සූත්‍රයෙන් කියන්නේ උපාධ්‍යයන් වහන්සේ ගැන වදාළ දෙසුම. ඉතින් දැන් මේ දේශනාව මතක හොඳට. ඉතින් මේ දේශනාව හොඳට මතක තියාගන්න ඕනි. මතක තියාගත්තොත් තමයි අපිට ඒක පුරුදු කරන්න පුළුවන්. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ කොහෙද වැඩ හිටියේ? සැවැත් නුවර ජේතවනාරාමේ. එතකොට කවුරුන් උදෙසාද මේ දේශනය කළේ? භික්ෂුන් වහන්සේලා උදෙසා. එතකොට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උපාධ්‍යයන් වහන්සේ ළඟට ඇවිල්ලා එයාගේ අපහසුතාවය කිව්වා. මොකද අපහසුතාවය? මගේ ශරීරේ හරි බරක් මට තියෙනවා. ඒ වගේම බැලිය යුතු දිශාවද මට තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. කුසල් දහම් මට මොනවාද කියලා වැටහෙන්නේ නැහැ. මගේ සිත නිදිමතෙන් යට කරගෙන තියෙනවා. කිසි කැමැත්තක් නැතිව ධර්මයේ හැසිරෙන්නේ, ධර්මයේ පිළිවෙල මට සැකත් බොහෝ තියෙනවා කියලා තමයි තම උපාධ්‍යයන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කිව්වේ. ඉතින් උපාධ්‍යයන් වහන්සේ මොකද කළේ? උපාධ්‍යයන් වහන්සේ කල්පනා කළා මේකට උපදේශයක් ගන්න බුදුරජාණන් වහන්සේ ළඟට මේ ස්වාමීන් වහන්සේ එක්කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේත් එක්කරගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩියා. වැඩලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළ පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා. කොහොමද කිව්වේ? මගේ මේ ගෝල ස්වාමීන් වහන්සේට මෙන්න මේ වගේ මට ප්‍රකාශ කරනවා. දැන් මොකද කරු ප්‍රකාශේ? මේ ශරීරේ බරක් තියෙනවා. දිසාවල් පේන්නේ, අකුසල් අකුසල් වැටෙන්නේ, සිත නිදිමතෙන් යටකරගෙන ඉන්නේ කියලා මෙන්න මෙහෙම කාරණයක් කිව්වා කිව්වා. බුදුරජාණන් වහන්සේ වෙල කිව්වා කොහොම තමයි. ඉන්ද්‍රිය සංවරය නැත්තම්, වළඳන ආහාරයේ අර්ථය දන්නේ නැත්තම්, නිදි වරාකර භාවනා කරන්නේ නැත්තම් ඒ කෙනාට ওই කාරණේ සිද්ධ වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා ඔබ මෙන්න මේ විදියට හික්මෙන්න කිව්වා. අද ඉඳලා කොහොමද හික්මෙන්න කිව්වේ? මම ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරනවා. මම ආහාරයේ පමණ දැනගෙන වළඳනවා. ඒ වගේ මම නිදි වරාගෙන බණ භාවනාව දියුණු කරනවා. උදේ රාත්‍රී, උදේ ඉඳලා රෑ වෙනකන්, රාත්‍රියේ සිට ආය උදේ වෙනකන් හොඳට මේ 37 බෝධිපාක්ෂික ධර්ම මගේ ජීවිතේ පුරුදු කරගන්නවා කියලා ඔබ හික්මෙන්න කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ අවවාදය ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. ඒ අවවාදය අරගෙන ඒ ආසනයෙන් නැගිටලා ගියා. වැඩි කොහෙටද? හුදකලා තැනකට. එතකොට පිරිසෙන් වෙන් වෙලා එක්ක රුක් සෙවනකට, එක්ක ශූන්‍යාගාරයකට, කුට්ටියකට. එහෙම නැත්නම් ඒ කාලේ ගොඩාක් දේව තැන් තියෙනවනේ හුදකලා තැන්. ආන් ඒ තැනකට ගියා.
ගිහිල්ලවෙර අප්‍රමාදීව කෙලෙස්ථාවන වීරියෙන්. එතුර අප්‍රමාදීව කියන්න කිය මකක්ද. හොඳ කැප කිරීමකින් ආය වෙන මොනවත් හිතුවෙන මං මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහසම හිතේ පෙරට ගත්තා. කෙලෙස්ථාවන වීරියෙන් කියන්නේ. හොඳ වීරියක් ගත්ත මේ ස්වාමීන් වහන්සේ. මම බොහෝම දුර්වලලා ඉන්න දැන් මේ දුර්වලතාවෙන් මිදෙන්න මට උපදේශයක් අම්බුනා මේක මං අනිවාර්යෙන් මිෂ්ට කරනවා. දැන් බලන්න ඒ කාලේ ස්වාමීන් වහන්සේලා තුබ විශේෂ ලක්ෂණයක් තමයි මේක. බුදුරජාණන් වහන්සේගේ අවවාදේ ලැබුණාට පස්සේ ඒ අවවාදේ කරනවා ඒක අහලා පැත්තකට දාන්නෙත් නැහැ. මතකේ තියාගෙන ඉන්නෙත් නැහැ. ඒ අවවාදේ පිළිපදිනවා. මේ කාරණය අපට මේ කාලෙ ගොඩාක් දුරට ගිහිල තමයි තියෙන්නේ බොහෝ දෙනා අතරින්. ඉතින් ඒ නිසායි බුදුරජාණන්සේ අවවාදේ ඒ විදිහටම මේ ස්වාමීන් වහන්සේලා පිළිපදිනවා. ආය අනම් මන මොනවත් කල්පනා කරන්නේ මේක කොහොමද කරන්නේ අර්ග කොහොමද කියලා එහෙම නෑ. බුදුරජාණන්සේ කිව්වනම් ඉන්ද්‍රිය සංවරක ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නවා. දැන් බලන්න හරි ලස්සනයි නේද එතකොට. ඇහැ සංවර කරගන්න කිව්වනම් ආය ඇහැට පේන රූප මතක තියාගෙන ඉන්නේ නැහැ. තරහය අරමුණු මතක තියාගෙන ඉන්නේ නැහැ. ගැටෙන අරමුණු ක්‍රෝධ අරමුණු හිතේ තියාගෙන එක්කම දුරු කරනවා. ඒ බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට කීකරු වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් තියෙන කෙනෙක්ද නැද්ද? දැන් බුදුරජාණන් වහන්සේ වචනේ විශ්වාසයි ඒ ස්වාමීන් වහන්සේට. එතකොට මේ විශ්වාසය නිසා බුදුරජාණන් වහන්සේ කියපු දේ කරන්න පෙළඹුණා. කරවුවට පස්සේ අවවාදය හක ගියාද? ඒ අවවාදය අහගෙන කෙලෙස්තාවන වීරියෙන් දහමට දීපුදා. ආ ජීවිතේ ගියත් මම මේක අතහරින්නේ නැහැ. වාසය කරන්නේ යම් කුලපුත්‍රයෙක් ගිහිගෙන් නික්මිලා මේ මොකක් හරි අරමුණකට මේ ගිහිගේ අතහරනවා. ඒ අරමුණ ඉෂ්ට කරගන්නකම් මම මේකෙන් වීරිය අතහරින්නේ නැහැ. ඔන්න ඒ වීරියෙන් ප්‍රතිඵල ලබාගත්තා. ඉපදීම සේවුනා බඹසර වාසයේ නිම කළා. කළ යුත්තක් නැහැ කියලා නිවන් අවබෝධ කළා. එතකොට ඒකට හේනම් උපකාරී වුණා ඒ ස්වාමීන් වහන්සේ තුළ තිබ්බ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ කීකරුකම්. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවවාදේ විස්මුදුනෙන් පිළිගත්තා. ශ්‍රද්ධාව තිබ්බා, වීරිය තිබ්බා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මතකත් හිටිය. දැන් මොකද මතක හිටියේ? සුතේ තිබ්බා. මම මේ දැන් ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. ඊට පස්සේ නිදිවර මේ ආහාරය පමණ දැනගෙන ඒ කොටස තමයි මතක තිබ්බේ. ඒ කොටස මතක තියාගෙන ගියේ. දැන් ඒ සුතයත් ඒ ස්වාමීන් වහන්සේ තුල එනම් තිබ්බා. ඒ කටයුත්තත් කළා. ඊට පස්සේ මොකද වුනේ? සසර දුකින් නිදහස් වෙන්නේ සියල්ලම උපකාරී වුණා. ඊට පස්සේ මේකෙන් නිදහස් වෙලා ආය උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා, මට නම් දැන් කිසි බරක් නැහැ මේ ශරීරය කිව්වා. දැන් මට හොඳට දිශාවල් පේනවා. ධර්මයේ පිළිවෙමට කිසි දැන් සැකයක් නැහැ. එහෙම කිව්වට පස්සේ ආයත් බුදුරජාණන් වහන්සේ ළඟට මේ ස්වාමීන් වහන්සේ එක්කගෙන ගියා. කීලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කිව්වා, දැන් නම් මේ මගේ ගෝල ස්වාමීන් වහන්සේ මේ විදිහට කියනකෝ. දැන් ශරීරේ බරක් නැහැ, සැක නැහැ, ඔක්කොම ඉවරයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒක හරි කිව්වා. ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නවා නම්, ආහාරයේ පමණ දැනගෙන වන්දනවා නම්, ඊට පස්සේ නිදිවරාගෙන භාවනා කරනවා නම්, ආන් ඒ කෙනාට සිදුව යුතු දේ තමයි ඔය සිද්ධ වෙලා තියෙන්නේ කිව්වා. ඒ නිසා ඔබ නිතර නිතර සිහි කළ යුතුයි, මෙන්න මේ කරුණ තුල ඔබ හික්මිය යුතුයි කියලා අවවාද කළා. එහෙනම් අපි සියලු දෙනාටත් මේ කාර්යයේම මේ හික්මෙන්න උපකාරී කරගන්න ඕනේ. මොකද අපි සියලු දෙනාටම උපකාරී කරගන්න ඕනේ මේ අවවාදේ. ඉන්ද්‍රිය සංවර කරගන්න අපි ලොකු උත්සාහයක් වීරියක් ගන්න ඕනේ. මේ වචනේ බුද්ධ වචනේ අහක දාන්නේ නැතුව. ඊට පස්සේ නිතරම දානේ වළඳනකොට ප්‍රතිවීක්ෂාව හොඳට සිහි කරන්න අපි මහන්සියක් ගන්න ඕනේ. ඒ වගේම වළඳන මේ නිදි වරාගෙන කුසල් දහම් දියුණු කරගන්න ලොකු උත්සාහයක් වීරියක් ගන්නට ඕනි. ඉතින් ඒ නිසා අද දවසේ මේ ඉගෙන ගත දෙකම අපිට හොඳට වීරිය ඇති වෙන්න, වීරිය ඇති වෙන කරුණ තමයි සූත්‍ර දෙකෙන් අපිට අද දවසේ ඉගෙන ගන්න හම්බුනේ. ඉතින් අපි සියලු දෙනාටම වීරිය ඇති වෙලා මේ සියලු ධර්ම කාරණා උපයෝගී කරගෙන අප සියලු දෙනාටමත් මේ ගෞතම බුදු සසුනේදීම සසර දුකින් නිදහස් වෙන මේ සියලු ධර්ම කාරණා උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.